ඔලිව් සහ මේ පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදන ඇති කරන විෂ බීජ එක්ක සටන් කර සම නිරෝගීව තමයි. ජානු රටේම දරුවන් Tamanගේ වගේ සැලකෙන මැලිබන් නිර්මාතෘතුමාගේ පොරොන්දුව ඉදිරියටත් එහෙමමයි. Anytime combo ඔබත් අදම 555 ප්‍රීලෝඩ් කර ඇක්ටිවේට් කරගන්න. SLT Mobitel. बिंदु ज्ञान क्रियात्मक दवस जयलक्ष्मी ඉන්නම තමයි කරන්න අමාරු. අමාරු නෑනේ බොස්. ඊට කවුරුවත් මේක නෑනේ. ඒක තමයි වන් කරන්න බෑ කියන්නේ. ඇත්තටම උඹලා වගේ වුණනම් ගැලපෙන්නේ මේ හිරගිවල් වලට නෙවෙයි බං. පාරේ බුලත් වෙට්ටි කඩවල් වලට. ඒක ඉතින් මම හැමදාම කියනවනේ බොස්. මම මේවට ගැලපෙන්නේ නෑ. හරි හරි දැන් ඇයි මේක හෙට ක්‍රියාත්මක කරන්න බැරි? ෂුවර් එකටම හෙට බූස් එකෙන් එනවා. නෑ. හෙටෙම වෙන්නේ නෑ. කොහොමද එහෙම කියන්නේ? එහෙම කියන්නේ මටයි බින්දුටයි ආපු විශ්වාසනීය තොරතුරු නිසා. අනේ ඒකනි බොස්. හෙට පැනගන්න බැරි වුණොත් ආයි වෙන දවසක් මේ අපිට බැනගන්න. बिंदु के कथा वारी अभी हम चांस क्रियात्मक बोलवा क्रियात्मक कर Now Rexona Sports Defense 72 hours odor protection samagin pirimin sadahamai Jaanu Airtel 909 hemadamat api gane hitena ekama reload deka Pratham tag ye lakshu visa lakshu deke tag samaga super yankata tagga mega power Danna call ekak mata gannu mokada lokmis dakkot mata prashna api हेलो हेलो चुट्टी अने आई है अने मुखद्दा ने आने वेला दिए ने हम ओम किए ना अने किसी प्रश्न ने अने उन्हें मटाव बलन नहीं ने देने ने अने आई मटाव बलन नो ने मटे इम प्रश्न ने चुट्टी मटे एक बंदे ने पुलवांगे पुलवांगे आई याने हिम किया ने मटाव बलन नो ने आई चुट्टी චුට්ටක් කියන දේ අහන්නකෝ ඔයා අයියේ මං කියපු දේ අහපු නැති නිසා තමයි ඔයාලට හමුුනේ ඒ නිසා මම තෝ කියන දේ අහන්නේ නැහැ මං එනවා බලන්න ඇත්තටම මට දැන් එහෙම මෝරුවක් නෑ ඔයි මෝරු කියන්න එපා අයියේ මම මොකටද ඔයාලට මෝරු කියන්නේ එහෙනම් ඇයි මට එන්න එපා කියන්නේ මට ඒකට හේතුවක් කියන්නකෝ හරි මම ඒකට හේතුවක් කියන්න කොඩම කලින් කියන්නේ කො නිසාද කියලා ඉන්නා මෙතන තවස් දෙන පොඩ්ඩ ෆෝන් එක යාට මුංජි මහත්තයා නිසාදී චුට්ටි මාව බලන්න එන්න ආනෝ ඒත් එයාට එන්න දෙන්න එපා ඇයි ඉතින් එයාට එන්න එපා කියන්නේ නිසාදීකට හේතුවක් තියෙනවා
ඒ මොකද්ද? මේ ඉන්න විදිය දැක්කොත් එයාට දුකයිද ඒකයි. පුංචි මහත්තයා. කියන්න. ඔයාට ලොකු ඩැමේජ් එකක් නැහැ නේද? නෑ නෑ නිසාද එහෙම දෙයක් නැහැ. නිකමනාරේ චුට්ටි මේ ආවොත් එහෙම මහවදාල ගොඩාක් දුක් වෙයි. ඒ නිසා එයාට මේ එන්න දෙන්න එපා. එයා ඉන්න බල කරෝ. කොහොම හරි එයාව තියාගන්න. අනේ මන්ද පුංචි මහත්තයා. නිසාද මට මේ උදව් විතරක් කරන්න. ප්ලීස්. හරි පුංචි මහත්තයා. ඔයා කියන දේක් තමයි. එහෙනම් මගේ කෙල්ලෝ පරිස්සමෙන් බලාගන්න. මම එනකම්. හරි පුංචි මහත්තයා. නිසාද මම මේ හොස්පිටල් එකේ ඉන්න නර්ස් කෙනෙක්ගෙන් ගත්තේ මේ කෝල් එක. මේ නිසා මේකට කෝල් බැක් කරන්න එපා. හරි පුංචි මහත්තයා. එනවා දියන නිසාද? පරිස්සමි. මොනාද කියන්නේ? ඔයාට යව බලන්න එන්න පාළු. එහෙම කොහොමද? මං යනවා. දැනට එපා කියලානේ කියන්නේ ශාක්‍යයා. අපි බලමුකෝ. තාත්තේ බලලා යන්න ඕනුනොත් අපි යමු. ඔයා නම් කියයි. දැන් රුපියල් 280ට සිග්නල් ග්‍රෑම් 160ක්. ලංකාවේ වාසිම මිලකට තියෙන පැක් එකක්. සිග්නල් වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා. දැන් රුපියල් 110ක් පමණයි. ජානු බිල් ගෙවන්න රීලෝඩ් කරන්න සල්ලියලන් ඕන දෙයකට ජස්ට් පේ තියෙන ඇප් එකක් එක්ක ලයිෆ් එක ඊසි කරගන්න. අම්මට දැන්වත් හිතෙන්නේ නැද්ද මෙහෙට වෙලා මාත් එක්ක ඉන්න එක නිදහස් කියලා? මට තාම මෙහෙ හුරු නෑ. ටික කාලයක් යද්දි හුරු වෙයි යන්නේ. ටික කාලයක් යද්දි මම මැරිලා තියෙයි ජානු. අයියෝ මොනවද අපි මේ කියවන්නේ? ආ මොනවද? මොනවද කියවන්නේ නෙමෙයි ජානු, මං කියන්නේ ඇත්ත. එතකොට දැන් අම්මා හදන්නේ හැමදාම මගෙන් ඈත් වෙලා ඉන්නද? නෑ නෑ මං ඈත් වෙලා ඉන්න හදනව නෙමෙයි ජානු. මං කියන්නේ අපි ආපහු එහෙට වෙලා ඉමු කියලා. ආයෙම? ඔව්. අම්මා කියන්නේ මට මේ ජීවිතය අතහැරලා ආයෙමත් පරණ ජීවිතයට යන්න කියලාද? අම්මම පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො මෙහෙදී යන නිදහස. නිදහස? මොකද්ද නිදහස? මේ හැම දෙයකටම සල්ලි ඕන. දවසක සල්ලි නැති වුණොත් මොකද කරන්නේ ජානු? නෑ. මට කොහොමවත් කවදාවත් වැඩනක් නැති වෙන්න. ඔයා කොහොමද හරියටම කියන්නේ හැමදාම ඔයාට වැඩ දිනනවා කියලා? ආ? මම නිතින් මං ගැන දන්නේ. ඇයි? ඔයා වයසට ගිහිල්ලා මම වගේ වයසට ආවම ඔයා හිතනවද ඔයාට හැමදාම වැඩ තියෙයි කියලා? එකක් මතක තියාගන්න ජාන්. අපිට මේ හැම දෙයක්ම කරන්න බොහෝම කෙටි කාලයයි දෙයියෝ දීලා තියෙන්නේ. හැමදේම හැමදාම අපිට කරන්න ලැබෙන්නේ නැහැ කියන එක විතරක් ඔයා හිතේ තියාගන්නකෝ. හරි දැන් මොකද්ද අම්මා මට කරන්න කියලා කියන්නේ? අම්මින්දලා ගෙදර එන්න කියලාද? නෑ නෑ. එහෙනම් මොකද්ද අම්මා මට කරන්න කියන්නේ? මං කියන්නේ ඔය දේවල් කරන ගමන්ම ගෙදර එන්න කියලා. මේ වගේ ෆීල්ඩ් එකක ඉද්දි කොහොමද මං ගෙදර එන්නේ? මඩ පාටිස් තියනවා, ඉවෙන්ට් තියනවා. මං ඒවටත් යන්න බෑ. හරි ජානු. ඉතින් ඒවට ගෙදර ඉඳන් යන්න එන්න පුළුවන් නෑ. නෑ නෑ. ඒක හරියන්නේ.
මට තියෙන වැඩත් එක්ක මං ගමේ ජීවත් වුණොත් එහෙම ගමේ මිනිස්සු අනිවාර්යෙන්ම මට කතා හදනවා. කතා වලට බය පැනලා යනවා නම් මේ අම්මා දැනට මෙහෙම ජීවත් වෙයිද ජානු? ඉතින් අම්මේ අම්මම කියන්න එහෙම කතා අහගෙන ගමට වෙලා ඉන්නවට වඩා මෙහෙම ජීවත් වෙන එක හොඳ නැද්ද? ඇයි මිනිසුන්ට බය ජීවත් වෙන්න හදන්නේ ජානු? ඔයා එකක් හොඳට මතක තියාගන්න. මේ ලෝකේ අනුන්ට කතා හදන කොට්ටාස දෙකක් ඉන්නවා. එක කොට්ටාසයක් තමයි තමන්ට වඩා ඉහළට යති පහළ ඉන්න අය. අනෙක් කොටස තමයි තමන්ගේ මට්ටමට එනකොට ඉරිසියාවට කතා හදන අය. අපිව කාටවත් ඕන විදිහට ජීවත් වෙන්න ඕනේ නැහැ ජානු. ඒත් ඉතින් දැන් මම නම් මේ ඉන්න විදියට මේ ඉන්න හිතාගෙන ඉන්නේ අම්මේ. මොකද මේ ඉන්න විදිය මට ගොඩාක් නිදහස්. නිදහස්? දැන් ඔය දුව කියන්නේ දුවගේ හිත නිදහස් කියලාද? ඔව් අම්මා. දැන් මගේ හිත ගොඩාක් නිදහස්. බොරු කියන්න එපා ජානු. මං දන්නවා මොනවා කළත් ඔයාගේ හිත තාම නිදහස් නෑ කියලා. ඉතින් අම්මා හිතන විදිහනේ. අම්මා හිතන විදිහ තමයි ඇත්ත කියලා වාගේ හිත දන්නවනේ. බෙස්ටව සන්ලයිට් රුපියල් 70කින් මිලාඩු කළා. දැන් රුපියල් 380ක් පමණයි. ජානු යුත්තගේ ෆේවරිට් ඇප් අතර ඕන තරම් ස්විච් වෙන්න මාසෙටම රුපියල් 348. අපේ චන්දේ සනි ඩිටර්ජන්ට් පවුඩර් වගේ අපේක්ෂකෙක්ට සනි ඩාලි බට්ල වෙතින්. සීකර බොස් අපි ආයේ සම්මුණා නේද ජීවිතේ අවුරුදු ගානකට පස්සේ. මම හිතුවේ අපි ආයේ එළිදි මේ හම්බේ කියලා සීකර බොස්. ජීන්දේක ඔබ හිතුවේ මම ලයිෆ් ටයිම් අච්චු අදි කියලා නේද? බොස් අච්චු වෙච්ච තාලෙට එහෙම නොහිත කොහොමද? ඇයි චින්තකට අමතක වුණාද මේ සීකර කියන්නේ කවුද කියලා? එහෙමත් නෙමෙයි බොස්. කොහෙද මේ ආණ්ඩු පෙරලි කරන තාලෙට අපිට එළින්න අමාරුයි. චින්තක මේ සීකරට මොන ආණ්ඩුවත් එකයි. මේ මට ආරංචියක් කවනේ අපේ උන් කීප දෙනෙක්ම සෙත්ත පෝච්චි කියලා. ඒ කොහමදයිසි වුණේ? කොහමද එහෙම වුණේ? ඒ ගැන කතා කරන්න වැඩ නැහැ බොස්. ඒක නෙමෙයි. මොනවද බොස්ට හිතෙන්නේ එරීට ආපු ගැන? කාටවත් හිතන්නවත් දෙයක් ඉතුරු නොකර තමයි මෙසේකර එළියට ආවේ. ඉස්සරහට වෙන්න ඕනේ මොනවද කියලා මං උඹට කියන්නම්. කින්දේ විදිහට වැඩ කරන්න ඕනේ. දැන් ඉන්නවා කිව්ව කෙනා නේද මේ කල්පනා කරන්නේ? ඒ බාර දැන් අම්මත් මට හිට ගන්න පටන් ගත්තද? මං හිට ගන්නා නෙමෙයි ජානු. මං කියන්නේ මට පේන දේ. මට පේන්නේ ඔයා වෙනදටත් වඩා ඉතේ දුකකින් ඉන්නවා කියලා. ඒව දෙයක් නෑ අම්මේ.
මං සතුටින් ඉන්න. ජානු ජානු ඌන කියන්නේ කණ්ණාඩියක් වගේ කියලා දන්නවනේ. ඉතින් අපිට තේරෙනවා මූණ දිහා බැලුවාම තියෙන ප්‍රශ්න මොනවද කියලා. වාට තව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ජානු? නැති වෙන්න බෑ පුතේ. මට කියන්න. මේ ළඟකදී මං සහස්ට හොඳටම බැන්න. එදායින් පස්සේ යා ගැන කිසිම ආරංචියක් නැහැ. ආරංචියක් නැහැ කියලා කිව්වේ? කලින් නම් සහස් මට හැමදාම වගේ කෝල් කරා. ඒත් දැන් එහෙම නැහැ. පුංචි මහත්තයාටත් හිතෙන්නේ නැති වා හැම වෙලාවෙම යාව මග අරිනවා කියන්නේ ඔයාට යාව කරදරයක් කියලා. නෑ අම්මේ, කලින් නම් එයා එහෙම නැහැ. ආදරේදී මිනිස්සු හරිම වෙනස් ජාන. පිරිමි තවත් ගොඩාක් වෙනස්. එයාලා ආදරේ කරන්නේ හදවතින්මයි. ඒගොල්ලෝ ආදරය කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ සැනසීම. ඒ බලාපොරොත්තු වෙන සැනසීම ඒ අයගෙන් නොලැබුණොත් පිරිමි ඒ අයව අතාරිනවා සදහටම. අකමැත්තෙන් වුණත් මට කියන්න සිද්ධ වෙන්නේ ඔව් කියලා. සහසුත් එහෙම කරයි දන්නේ. මිෂ දමින්දුවා මෙයත් එක්ක ෂූට් එකක් කරොත් ආ එක්ක රයින් වෛරල් වෙනවා. අර කවුද නිලියක් ඉන්නේ? ජාන්. ජාන් රෙඩියා සුපිරි හිට් එකක් වෙනවා. නෑ. මොකද ඔයා තාමත් මහත්තයා පුතාගේ නීත්‍ය අනුකූල බිරිඳ. ඔයා එහෙම කිව්වට මට එහෙම ඉන්න බෑ අක්කේ. ඒ මගේ අයියානේ. ඒ දැන් බොස් කොහොමද ඇතුළට එන්නේ? මං ඇටෙන්ඩන්ට් සූට් එකක් අරගෙනම තමයි ආවේ.